තිස්පහා දන දනම අලජ්ජී දුස්සීල ශ්‍රමණයන් හට දන්දීම ආදියෙන් අනුබල දෙන අයට එයින් පාපයක් නොවේද? ඇතැම් ගෘහස්තයෝ අලජ්ජී දුස්සීල ශ්‍රමණයන් හා එක්වී ඔවුන්ගේ අලජ්ජීකම් දුස්සීලකම් වලට අනුබල දෙමින් ඒ භික්‍ෂූන්ගෙන් ප්‍රයෝජන ලබති. පෞකම් වලට අනුබලදීමක් වශයෙන් දන් දෙන්නා වූ එබඳු ගිහියන්ට ඒ දන්දීමෙනුත් පව් සිදුවිය හැකිය. යමෙක් සංගරත්නය සලකාගෙන පින් සිදුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ භික්‍ෂූන්ට දන්දේ නම් ඔවුට එයින් පින් සිදුවෙයි. භවිස්සන්තෝකෝ පනානන්ද අනාගත මද්දානං ගෝත්‍රභූනෝ කාසාව කණ්ඨා දුස්සීලා පාපදම්මා තේසු සංගං උද්දිස්සදානං දස්සන්ති තදාපහං ආනන්ද සංගගතං දක්කිනං අසංකේයං අපමේයං වදාමි. යනුවෙන් ආනන්දය අනාගතේහි ශ්‍රමණනාමය පමණක් ඇත්තා වූ කාසාව කණ්ඨක දුස්සීලයෝ ඇතිවන්නාහ. ඔවුන් හටද සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය එකල්හිත් සාංගික දානයාගේ විපාකය අසංකේය අපමෙය බව කියමි යයි වදාරා ඇති බැවින් සංඝරත්නය සලකාගෙන දුස්සීලයන්ට වුවද දෙන තැනැත්තාට මහා පුණ්‍ය සම්භාරයක් අත්පත් වන බව කිය යුතුය. දුස්සීලයන්ගේත් ගුණ නැත්තේ නොවෙයි. ඔවුන් කෙරෙහි ඇත්තා වූ යම්කිසි ගුණයක් සලකා දුස්සීලයනට පෞද්ගලික වශයෙන් දන් දෙන්නා වූ තැනැත්තාටද පින මිස පාපයක් සිදු නොවෙයි. පව් සිදුවන්නේ අලජ්ජීකම් දුස්සීලකම් වලට අනුබල දීමේ අදහසින් දන් දෙන්නා වූ තැනැත්තන්ට පමණකි. පින් ලැබීමේ බලාපොරොත්තුවෙන් දන් දෙන බෞද්ධයෝ අලජ්ජීකම් දුස්සීලකම් වලට අනුබල දීමේ අදහසින් දන් නොදෙති. 36. දුස්සීලයන්ට දන් දීම සත්කාර කිරීම සුදුසුද? ඔවුන්ට දන් දීමෙන් පින් සිදුවේද? දන් දීමට නුසුදුසු දන් නොදිය යුතු පුද්ගලයෙකු ඇති බවක් බුදුරජාණන් වහන්සේ නොවදාළසේක. උන්වහන්සේ විසින් වදාරා ඇත්තේ සියල්ලන්ම ප්‍රතිග්‍රාහකයන් බවය. ගුණවත් වූද ගුණහීන වූද සකල සත්වයන්ටම දන් දීම කළ යුතු බවය. දන් දීම හා එය වැළැක්වීම ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේය. වච්චය යමක් දන් දෙන්නා වූ අනුන් එයින් වළක්වාද හෙතෙම තිදෙනෙකුට අන්තරාය කරන්නේය. තිදෙනෙකුට අපරාධ කරන්නේය. කවර තිදෙනෙකුට දෙයත් දායකයාගේ පිනට අන්තරාය කරන්නේය. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අන්තරාය කරන්නේය. පළමුවෙන්ම තමාගේ ගුණ සාරාගත්තේ විනාශ කරගත්තේ වෙයි. වච්චය යමෙක් දන් දෙන්නා වූ අනුන් එයින් වළක්වාද ඔහු මේ තිදෙනාට අන්තරාය කරන්නේ වෙයි. අපරාධ කරන්නේ වෙයි. වච්චය මම මෙසේ කියමි. කුණු වලවල් හෝ කානුවල හෝ යම් ඒ ප්‍රාණීහු වෙද්ද යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යපෙත්වා යැයි සැලි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේද? වච්චය එයින්ද පින් සිදුවන බව මම කියමි. මිනිසෙකුට දන්දීම ගැන කියනු කිම? වච්චය තවත් කරුණක් නම් සිල්වතාට දීම මහත්ඵලය යයිද දුස්සීලයාට දීම එපමණ මහත්ඵල නොවේ යයිද කියමි. අංගුත්තර නිකායේ තික නිපාතයෙන් මේ දේශනාව ඇත. මේ දේශනාවෙන් දැක්වෙන්නේ දුස්සීලයන්ට නොදිය යුතුය අලජ්ජීන්ට නොදිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා දෙන තැනැත්තාගේ පින නැති කිරීමය ලබන තැනැත්තාගේ ආහාරය නැති කිරීමය සත්පුරුෂ ගුණය නැති කර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීමේ යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායක් කරන බව හා සෑම දිනාටම දන් දිය යුතු බවය
එයින් දක්වන තවත් කාරණයක් නම් සිල්වතුන්ට දීම මහත්ඵල බවත් දුศีලයන්ට දීම එතරම් මහත්ඵල නොවන බවත්ය. දුศีලයට දීම මහත්ඵල නැතේයි කියනුවේ එයින් පින් සිදුවීමක් නැති නිසායයි වරදවා තේරුම් නොගත යුතුය. එයින් දැක්වෙන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුศีලයට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණකි. දන් දීම මහත්ඵල වීමට දායකයාගේ සීලයත් උවමනාය. දායකයා සිල්වත් නම් ප්‍රතිග්‍රාහකයා දුศีල වුවත් දාණය මහත්ඵල වන බව යෝ සීලවා දුศีලේසු දදාති දානං ධම්මේන ලද්දං සුප්පසන්ත චිත්තෝ අபிසද්ධහං කම්මඵලං උලාරං සා දක්ඛිනා දායකතෝ විසුජ්ජති යනුවෙන් වදාරා තිබේ. තේරුම යම් සිල්වතෙක් මහත් වූ කර්මඵලය විශ්වාස කරමින් දැහැමි ව ලැබූ වස්තුව පහන් සිතින් දුศีලයන්ට දේ නම් ඒ දානීය දායකයාගේ ගුණය නිසා මහත්ඵල වේය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුศีල දායකයන්ටය. දායකයා දුศีල වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් එයින්ද දානීය මහත්ඵල වන බව යෝ දිස්සුයිලෝ සීලවන්තේසු දදාති දානං අදම්මේන ලද්දං අපසන්ත චිත්තෝ අනබිසද්ධහං කම්මඵලං උලාරං සා දක්ඛිනා පටිග්ගාහකතෝ විසුජ්ජති යනුවෙන් වදාර ඇත. යම් දුศีලෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නොතවමින් අප්‍රසන්න සිතින් ධර්මයෙන් ලැබූ දෙය සීලවන්තයන්ට දේ නම් ඒ දානය ප්‍රතිග්‍රාහකයාගේ ගුණ නිසා මහත්ඵල වේ යනු එහි තේරුමයි. කැලණි ගම් මෝදොර වාසය කළ කෙවුලෙක් දීඝසුම්ම නම් සිල්වත් තෙරුන් වහන්සේ කෙනෙකුට තුන්වරක් පිණ්ඩපාතයේදී මරණ කාලයේදී දීඝසුම්ම තෙරුන් වහන්සේට දුන් පිණ්ඩපාතය මා ගොඩගන්නේයයි කීවේයයි දක්ෂිණා විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කෙවුලා දුศีල වුවද දීඝසුම්ම තෙරුන් වහන්සේගේ සිල්වත් බව නිසා දානය මහත්ඵල වීමෙන් ඔහුට අපායෙන් මිදෙන්නට ලැබින. දුศีල දායකයෙකු විසින් දුศีල ප්‍රතිග්‍රාහකයෙකුට දෙන දානය දෙපසින්ම මහත්ඵල නොවන බව යෝ දුศีලෝ දුศีලේසු දදාති දානං අදම්මේන ලද්දං අපසන්ත චිත්තෝ අනබිසද්ධහං කම්මඵලං උලාරං සා දක්ඛිනා නේවුබතෝ විසුජ්ජති යනුවෙන් වදාරා තිබේ. යම් දුศีලේ කර්මඵලයේ කෙරෙහි විශ්වාස නොතබමින් අධර්මයෙන් ලැබූ දෙය නොපහන් සිතින් දුศีලයන්ට දේද ඒ දානය දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂය නිසාම මහත්ඵල නොවේ යනුවෙහි තේරුමයි. දුศีලයන්ට දෙන දානය මහත්ඵල නොවන බවට සාධකයක් වශයෙන් වැද්දෙකු මියගිය කෙනෙකු උදෙසා දුන් දානයක් දක්වා තිබේ. ඒ වැද්දා මියගිය ඥාතියෙකු උදෙසා තුන්වරක්ම දුศีලයකට දන් දී පින් දුන්නේය. ප්‍රේතයාට එයින් පිහිටක් නොවී දුศีලයා මාගේ දානය පැහැරගත්තේයයි කෑ ගැසීය. පසුව සිල්වත් භික්ෂුවකට දන් දී පින් දුන් කාලයේ ප්‍රේතයාට පින ලැබින. මේ කතාව වර්ධවා තේරුම් ගත් ඇතැම්හු දුศีලයන්ට දන් දීමෙහි පිනක් නැති බව කියති. මේ කතාවෙන් දක්වන්නේ දුศีලයාට දන් දීමේ කුසලය දුබල බැවින් ඒ ප්‍රේතයාට දුකින් මිදීමට ඒ පින ප්‍රමාණවත් නොවූ බවය. දුศีලයාට දීමෙන් පින නැත්තේ නොවේ. සිල්වත් දායකයෙකු විසින් සිල්වතෙකුට දන් දෙතොත් එය ඊටාම මහත්ඵල ඇති දානයක් වන බව යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුප්පසන්න චිත්තෝ අபிසද්ධහං කම්මඵලං උලාරං තං වේ දානං විපුල ඵලන්ති බ්‍රූමි යනුවෙන් වදාරා තිබේ. යම් සිල්වතේ කර්මඵලය අදහමින් දැහැමින් ලත් වස්තුව පහන් සිතින් සිල්වතුන්ටම දේ නම් ඒ දානේ ඒකාන්තයෙන් මහත්ඵල දානෙයයි කියමි යනුෙහි අදහසයි. මේ කරුණු වලින් දුศีලයා දන් දීමට සුදුස්සෙකු බවත් දුศีලයන්ට දීමෙන් පින සිදුවන බවත් තේරුම් ගත යුතුය.